තාමක් කට්ටිය දෙවි වුණෙත් නැහැ බුදු වුණෙත් නැහැ බුදුවරුන් පහළ වෙලා පෙන්විය යුතු වෙන්නේ මතු බුදුන්ගේ බුද්ධ භූමිය වෙන මතු බුදුන්ගේ බුද්ධ භූමිය දැන් ඔය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේත් පෙන්වන්න උත්සාහ කරන්නේ මතු බුදුන්ගේ බුද්ධ භූමිය වෙන එයාට මතු බුදුන් පේන්නේ නැති වෙනෝ මතුබුදුන්ගේ දූතෙක් ආකාරයට ඇවිල්ලා පහළ වෙලා ඔක්කොම මතුබුදුන්ගේ දූතයෝ වෙනවා සාරිපුත්‍ර මොග්ගල්ලාන පබුදු කච්චායන කප්පින්ත ගවම්පති රේවත කොහො බුදුන් වහන්සේ පිරිනිවෙන වෙලාවේ හිටපු කෝටි පහම මතුබුද්ධ භූමියට ඇතුල් වෙච්ච කට්ටිය සහ සුදුසුකම් ලැබපු කට්ටිය කෝටි පහක් හිටිය කියලා කියනවා ස්වර්ගයට ඇතුල් වෙච්ච කට්ටිය බයිබලේ කතා කරාට කමක් නැති වෙන කට්ටිය දන්න ප්‍රමාණය බුද්ධාගම ඇතුළට ඇවිල්ලි ඉවර වෙලා බයිබලේ නැති කරගන්න එපා කියලා කිව්වා. මතු බුද්ධ භූමිය දැක්කයින් පස්සේ කවුරු හරි ඔව් ඒ බුද්ධ භූමියට ඇතුළලා ඒ බුදුනුත් දකින්න සුදුසුකම් ලැබනවා කියලා කිව්වා. ඒ බුද්ධ භූමිය ගෞතම බුදුහාමුදුරුවන්ගේ බුද්ධ භූමිය ඇවිල්ලා ඇස් දෙක පියාගත්තයින් පස්සේ තියෙන බුද්ධ භූමියක් වෙන්නේ. එහෙමත් ලෝකයක් තියෙනවනේ අප්පා. ඒව ගැන කිසිදු කතාවක් කරලා නැහැනේ මේ දක්වා. ඇස් දෙක පියාගත්තයින් පස්සෙත් එකක් තියෙනවා. එකක් බුද්ධ භූමියක් වෙනවා. දැන් අහගෙන ඉන්න එක. ඒක අයිති වෙන්නේ කාටද කියලා ඇහුවොත් මෛත්‍රී බුදුහාමුදුරුන්ට වෙනවා. කකුසඳ බුදුහාමුදුරුවොත් ඇතුළු කරේ මෛත්‍රී බුදුහාමුදුරුන්ගේ බුද්ධ ශේත්‍රයට වෙනවා කට්ටිය. කොණාගමන බුදුහාමුදුරුවොත් ඇතුළු කරේ මෛත්‍රී බුදුහාමුදුරුන්ගේ බුද්ධ ශේත්‍රයට වෙනවා කට්ටිය. කාශ්‍යප බුදුහාමුදුරුවෝ ඇතුළු කරෙත් මෛත්‍රී බුදුහාමුදුරුන්ගේ බුද්ධ ශේත්‍රයට වෙන කට්ටිය. ගෞතම බුදුහාමුදුරුවෝ ඇතුළු කළ යුතු වෙන්නේත් මෛත්‍රී බුදුහාමුදුරුන්ගේ බුද්ධ ශේත්‍රයට වෙන කට්ටිය. ඒක පෙන්නල ඕනලු නිවන් දක්ක. ඒක පෙන්නල ඕනලු සත්‍ය සතර පායෙන් ගලව. අපායෙන් ගලව. අනන්ත වද වේදනාවල් මිඳින්න සිද්ධ වෙනවා. ජේසුට වැඩිය වද වේදනාවල් තියෙන භූමි තියෙන. මරණයන් පස්සේ යන්න තියෙන කට්ටියන්ට. ඒ වයිතුත් ඉන්නේ තමන් ළඟ. ඒ වයි සමහරට බණ නම් ඇහෙන්න කොහොමද ඔක්කත් ඉඳ නැති වෙනවා. ඒවට බොහොම වේගයෙන් මූණ දිදි ආත්මය රැක ගන්න බේර ගන්න දිවි යුතු වෙනවා. මං ජේසුට නිරේට යන්න අවශ්‍යතාවයක් නැතිනෝ. ඔහු ආත්මය රැක ගන්න බේර ගන්න දිව්වේ නැති වෙන. හැංගුනේ නැති වෙන. අවංක ඉදිරිපත් වුණා වෙනව නිරේ ගිහිල්ලා විඳින්න තියෙන දුක් මෙහෙ විඳලා ගියාවි මෙහෙ විඳලා ගියා ජේසු කියන්නේ පොඩි භය කෙනෙක් නොවේ ඒක පිළිගත යුතුයි නමුත් ජේසු පොඩි වෙන්නේ බෞද්ධ දර්ශනයට වෙන විෂ්ණු කියන්නේ පොඩි භය කෙනෙක් නොවේ ඒක පිළිගත යුතුයි නමුත් ඔහුට තව මන්සල් පහක් ඉතුරු වෙලා තියෙන බුද්ධත්වයට ඔහු ඒක දන්න ඕනේ. ජේසු බුදු වුණේ නැති වෙයි. දැන් බුදු වෙලා අවසන් කළ යුතු එකක් වෙනවා. අර මගින් මං බුදු වුණාය, දේව පුත්‍රය වුණාය කියලා කිව්වන් පස්සේ එන ගහල පිටක් වුණා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණේ යුතුව පහළ වෙලා බුදු වෙල්ලයි කියලා කියනෝ. ලොක්ක උණයි කියලා කියාපල්ලා කියලා කියනෝ ලොක්. නැත්තම් මහ ලොක්ක පහළ වෙයි. මහ ලොක්ක පහළ වෙලා අර කරන කතාව දිහා බලාගෙන ඉන්න. සමන්ත භද්‍රක දිහා බලාගෙන ඉන්නෙත් අවලෝකීතේශ්වර වෙන ජේසුග්ගා ඉන්නෙත් අවලෝකීතේශ්වර වෙන මොනවයි කියන්නේ මොකද්ද පෙන්නන්න උත්සාහ කරන්නේ බුදු වෙන්නේ උත්සාහ කර මොකද බුද්ධත්වේ ලබන්න බැරි මාරදිව්‍ය පුත්‍රය කොච්චර ඉන්නවද තව බුද්ධත්වේ ලබා ගන්න විදියක් නැතුව කොච්චර ඉන්නවද තාම බුද්ධත්වේ ලබා ගන්න බැරුව 84 දහසක් මහ බෝසත්තුරු ඉන්නව වෙනවා. අවලෝකීතේශරත් තාම බුද්ධත්වයට පත් උනේ නැති වෙනවා. එතකොට ඔය සියලු සතුන් අභිභවාගෙන ගිහිල්ලා අවලෝකීතේශර හම්බ වෙලාලු මතු බුද්ධ භූමියට පෙනී යුතුවේ. මතු බුද්ධ භූමිය. ස්වර්ගයට ජේසුට දොරටු විවෘත වෙලා තිබුණට අද ඉන්න කට්ටියන ජේසු ඒ කට්ටියන දොරටු විවෘත වෙන්නේ නැති වෙයි. භක්තියෙන් ප්‍රේමයෙන් කොච්චර හිටියත් අඩුපාඩුකම් දිහා බලලිවිල්ල තමන් කැමති නැත්තම් එනගස්සෝගෙන යන්න
වෙන තැනක එන ගහන්න තියෙනුයි වෙන තැනක එන ගහන්න තියෙනුයි නම අවලෝකීතේශ්වර වේ අවලෝකීතේශ්වර නම තමයි එදා ජේසුට කියන්න දුන්නේ නැත්තේ කියලා දැනගත යුතුන මොකද අවලෝකීතේශ්වර නම තමයි ආරක්ෂා කරගත යුතු වෙන්නේ කියලා ඕගොල්ලොනුත් දැනගත යුතුයි ගෞතම බුදුහාමුදුරුවෝ ආරක්ෂා කරගෙන හිටියේ අවලෝකීතේශ්වර නම කියලා දැනගත යුතුයි එතකොට අවලෝකීතේශ්වර වෙනුවෙන් ගුටි කාපු බවක් පේනවද කියලා අහන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අවලෝකීතේශ්වරයන්ට කරුණාව දයාව මෛත්‍රිය උපරිමෙන් පෙන්වලා බුදු වෙන්න උත්සාහ කරපු බව පේනවද කියලා අහන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ එයිට පෙන්වන්නෝ ගෞතම බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච වෙලාවට අවලෝකීතේශ්වර අතුරුදහ ඔය නිවනට අතුරුදහන් වෙන්නේ ආවේ සත්පුද්ගල ස්වභාවකින් පෙන්වන්න බෑ කියලා කියන අවලෝකීතේශ්වර වෙන ලොව අවලෝකීතේශ්වර පහළ වුණොත් කොහොම කරනවද කියලා අක්ෂයමති මම්මක්වත් දන්නේ නැහැ කියලා තථාගතයන් වහන්සේ කියන ලොව අවලෝකීතේශ්වර පහළ වුණොත් කොහොම කරනවද කියලා දන්නේ නැහැ බොහෝ දෙනෙක් බුදු නයි දේවපුත්‍රය උනායි කියලා ගුටි කාගෙන එන ගස්සෝගර පිට වෙන එක ඇත්ත වෙයි නමුත් අවලෝකීතේශ්වර ලෝව පහළ වුණොත් අර මට පෙන්න ගන්න බැරි කෙනා ලෝව පහළ වුණොත් එයා මොකක් දෙයිද කියලා දන්නේ නැති ගෙන්නව ගන්න කියලා කියන ලෝකෙට වඩම්ම ගන්න කියලා කියන ඒ වගේම ජේසු කියලා කියන්නේත් මෛත්‍රී බුදුහාමුදුරුගේ දූතෙක් වෙයි දූතෙක් මේ දෙවියන් මවපු එකක් නොවේ දෙවියන් මවපු එකට එහා එකක් මං ඉස්සරහට කට්ටියන්ට පේන්න නොවේ කට්ටිය කියන්නේ මේ භෞතික ලෝකය මවලා තියෙන දෙයියෝ කියලානේ දෙයියෝ නේ සමහරක් ඒව මිනිසුත් හදලා තියෙන ඒවා තියෙනවා භෞතික ලෝකේ ස්වභාව ධර්මයෙන් හැදිච්ච ඒවත් තියෙනවා නං ඉස්සරහට එතනින් ඔබ පේන්න නොවේ නෝ කට්ටියන්ට ලෝකෙට ලෝව පහළ වෙලා තියෙන අවලෝකීතේශ්වර නෝ ලෝව අවලෝකීතේශ්වර පහළ වන තෙක් අර නිර්වාණය කියන එක හෝ ස්වර්ගය කියන එක ඒක කතාවක් විතරක් වෙයි බුදුවරු පහළ වුණොත් පෙන්නනෝ බුදුවරු නැතුනොත් පෙන්න ගන්න ජේසුට ඔක්ක බැරි වෙයි අක්ෂයමති මොලේ කල්පනා කළා තමන්ගේ ගැලපැලඳි මාලය ධර්මයට කරන පූජාවක්සේ බාර ගන්න උතුමාණනි කියලා පූජා කරපු නිසා ඇවිල්ලි වෙලා මෙන්න දැන් දොරටුව විවෘත කොල්ල තියෙන මේ දොරටුව වීරවන්තයෙකුට විවෘත කරන්නේ කියා ගන්න බැරි තැනකින් වෙයි සමන්ත භද්‍රට විවෘත කරන්නේ කාමේ නියලෙන වෙලාවක වෙයි අසංග මුනිතුමාට විවෘත කරන්නේ බැල්ලියෙකුගේ කුණු තුවාලයක් ලෙව කන වෙලාවට වෙයි මෙන්න මෙතන ලෙව කෑවන් පස්සේ නිවන් දකින්න තියෙනවයි කියලා කවුරු හරි කිව්වොත් එහෙම පිස්සෙක් නේ ඈ ස්වර්ගයට දොරටු විවෘත වෙනවා මෙතන ලෙව කෑවගේ පිස්සෙක් නේ ආන් වීරවන්තයට ඇතුල් වෙන්න දුන්නට ඌට ඇතුළුනේ කොතනින්ද කියලා කියන්න දෙන්නේ නැතිවි ඒ කියන්න දෙන්නේ නැත්තේ අවලෝකීතේශ්වර වේ මේ කතා කරන්නේ අවලෝකීතේශ්වර වේ